මොකක්ද ශක්තිමත්ව සිටිනවා කියන්නේ? අපි ගොඩක් වේලාවට ශක්තිමත්ව සිටිනවා කියන්නේ ශාරීරික වශයෙන් ශක්තිමත්ව සිටින එකටනේ. ජිම් එකට ගිහිල්ලා කරන දේවල් තමයි ඔළුවට එන්නේ. කෙසේ වෙතත් ශක්තිය ගැන සිතනකොට මානසික ශක්තිය ගැන සිතන එක වැදගත්. ඔයා සමහර විට සිතන්නේත් නැති වෙන්න පුළුවන් ශක්තිමත් මනසකින් අපට ලබාගත හැකි ජයග්‍රහණ ගැන. අද මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඔයා මානසිකව ශක්තිමත්ද යන්න කරුණු 10ක් ගැන. අංක 1. ඔයා සමහර වේලාවට හඬනවා. ඔයා සමහර වේලාවට වේදනාව පිට කරන්න පොඩ්ඩක් හඬනවද? අපි ගොඩක් වේලාවට අහලා තියෙන්නේ අඬන එක මානසික දුර්වලකමට අදාළ දෙයක් කියලා. නමුත් මනෝවිද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා හැඬීමෙන් අපේ මානසික ආතතිය අඩු කරලා ශරීරයේ සැහැල්ලුවක් ගෙන දෙනවා කියලා. මේ සහනය නැති වුණොත් ඔයාගේ ශාරීරික කායික වශයෙන් වෙහෙසට පත් වෙනවා. මෙහෙම වුණහම මානසික වෙහෙස, අධිරුධිර පීඩනය, මතකයේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. අංක 2. ඔයා හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. ඔයා හැම දෙයක්ම පිළිවෙලට කරන්න උත්සාහ කරනවද? එහෙම නැතිනම් ඒවා ඔයාට අහිමි වෙයි කියලා බයද? සමහර වේලාවට දේවල් තියෙනවා අපිට පාලනය කරන්න බැරි. මේ වගේ දේවල් අතහැර නොදමා කෙසේ හෝ නිවැරදිව කරන්න උත්සාහ කිරීමෙන් හොඳකට වඩා හානියක් ගෙන දෙන්න පුළුවන්. මානසික ශක්තිය කියන්නේ මේ වගේ ඔබට අපහසුව ගෙන දෙන දේවල් තුරුණු කරගෙන ඉන්නේ නැතිව අතහැර දැමීමයි. අංක 3. කාලය බුද්ධිමත්ව ආයෝජනය කරනවා. ඔයත් දවස ඇතුළත ඉවර කරගන්න ඕන දේවල් ලිස්ට් එකක් තියෙනවාද? ටුඩු ලිස්ට් එක කාලය ඵලදායීව ගත කරනවා වගේම ඉඳලා හිටලා පොඩි බ්‍රේක් එකක් ගන්න එකත් ඉතාම වැදගත්. ඉඳ හිට බ්‍රේක් එකක් ගත්තහම ඔයාගේ ප්‍රොඩක්ටිවිටි නැතිනම් ඵලදායීතාවය තවත් වැඩි වෙලා ජීවිතය සමබර වෙනවා. අංක 4. ග්‍රැටිටියුඩ් හෙවත් ඔයා කෘතගුණ සලකන කෙනෙක්. මේ දවස්වල ඔයාගේ වැඩ කටයුතු එතරම් සාර්ථක උනේ නැතිද? යහළුවන් එක්ක එකතු වෙන්න තිබුණ අවස්ථාවක් කැන්සල් වුණාද? මෙසේ ඔබට කොතරම් කලකිරුණත් ඔයාට ජීවිතයේ තිබෙන දේවල් ගැන සිතලා තෘප්තිමත් වෙන එකත් ඉතාම වැදගත්. ඔබට හිමි නැති දේවල් සිතන්නේ නැතිව ඔබට හිමි දේවල් ගැන සිතලා සතුටු වෙන එකත් එහෙමත් නැතිනම් තෘප්තිමත් වෙන එකත් ඔබගේ මානසික සුවයට ඉතාම වැදගත්. අංක 5. ඔයා අනිත් අයට කරුණාවන්තයි. ඔයා ඔයාගේ අසල්වාසීන්ට උදව් කරනවාද? යහළුවන්ට අමාරු එක්සෑම් එකකට උදව් කරනවාද? මානසික ශක්තියේ තවත් එක් කොටසක් තමයි සෑම දෙයක්ම සිතූ පැතූ අයුරින් සිදු නොවුනත් අනිත් අයට කරුණාවෙන් දයාවෙන් සැලකීම. මේකට අපි empathy and compassion කියලායි කියන්නේ. ඔබට ධෛර්යය සහ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ සමාජයට යහපත් ආදර්ශයක් දෙන්න, විශේෂයෙන්ම මේ වගේ අභියෝගවලින් පිරි කාලයක. අංක 6. ඔයා අලුත් අදහස් වලට ඇහුම්කම් දෙනවා. ඔයත් කර කර ඉන්න වැඩක් කිසියම් හේතුවක් නිසා හිර වුණහම ඒක අල්ලගෙන ඉන්නේ නැතිව අලුත් විදිහකට මාරු වෙනවද? වැඩ අතහැරලා දාන එක හැම වෙලාවෙම දුර්වලතාවයක් නොවේ. සමහර වෙලාවට ඔයාව හිර කරලා අල්ලගෙන ඉන්න දිනුවට බාධාගෙන දෙන වැඩ අතහැරලා දැමීම සෞඛ්‍යයට හොඳයි. මානසික ශක්තිය කියන්නේ අලුත් අදහස් වලට ඇහුම්කම් දීලා වෙනස් වෙන ස්වභාවයට හුරු වීමයි. අංක 7. ඔබ වැරදි වලින් ඉගෙන ගන්නවා. ඔයත් ඉස්සර කරපු වැරදි ගැන හිතලා වෙනස් වෙන්න තියෙන ආකාරය ගැන හිතනවාද? කරපු වැරදි ගැන හිතලා හිතලා ප්‍රපාතයට ඇදවැටීමත් මේ නිසා වෙන්න පුළුවන්. මානසික ශක්තිය කියන්නේ මෙහෙම වෙන්නේ නැතිව වැරදි වටහාගෙන මේ වැරදි වලින් මගහැරි දියුණු වෙන්න පුළුවන් ආකාරය ගැන සිතන එකයි. අංක 8. වගකීමකින් යුතුව මුදල් වියදම් කරනවා. ඔයත් අවශ්‍ය නැති දේවල් මිලදී ගන්නවාද? මේකට කියන්නේ ඉම්පල්සිව් බයින් කියලා. මේ ඉම්පල්සිව් බයින් හෙවත් ආවේගී මිලදී ගැනීම වලක්වා ගැනීම ඉතාම අපහසු වෙන්න පුළුවන්. මෙසේ වීම වලක්වා ගැනීමට ඩිසිප්ලින් හෙවත් හික්මීම තියෙන්න ඕනේ. අංක 9. ඔයා අනිත් අය මත යැපෙන්නේ නැහැ. ඔයත්
අනිත් අය මත යැපෙන කෙනෙක්ද ඔයාගේ ආත්ම අභිමානය ආත්ම ශක්තිය නොමැති වුනහම මෙහෙම වෙන්න පුළුවන් ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ ඒකත් ඔයා අනිත් අයගෙන් අහලා තමයි වටහා ගන්න උත්සාහ කරන්නේ මේක අඩු කරගන්න ඔයා අනික් අය මත යැපෙන එක අවම කරගෙන ඔයාගේ ශක්තියින් දියුණු කර ගැනීම වැදගත් අංක 10 ඔයා නොසැලී ඉදිරියට යනවා ඔයා කර කර ඉන්න දේවල් අපහසු වෙනකොට ඔයා අතහැරලා දානවද නැතිනම් ශක්තියෙන් ඉදිරියට යනවද ජීවිතයේ බාධක කම්කටොළු හා ප්‍රතික්ෂේප වීම නිසා මෙහෙම වෙන්න පුළුවන් ඔයා අප්සෙට් වෙලා පසුතැවෙන්න පුළුවන් නමුත් මානසික ශක්තිය කියන්නේ නොසැලී ඉදිරියට යාමයි ඔයත් මානසික ශක්තිය තියෙන කෙනෙක්ද ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න පහතින් කමෙන්ට් කරන්නත් පුළුවන් වීඩියෝ එකට තොරතුරු ලබාගත් මූලාශ්‍ර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා